ේශපා ේ ප ත් ක් ම න දපති ർെ නදපති വණ ുද පැත් ද. ന ක සි ന ධපති ർ කල් න්න දන්න. ජනාද පති ක්‍රම හෝසිකරන්න උත්හයක් තිීනවා ද. අධදි ශයෙන් විධ කතා ා හන්නට දකින්නට ලැබෙන. විශේෂෙන්ම දේශපාල ඒදිකාවත් ජනමාධ්‍යත් සමාජමාධ්‍ය. තු පළ බඳව හ ත ද මින් පවති . നනි ක සිങ ന ධපති රයා. නාධිපතිවරණයක් පවත්තලා මන්ට දිනන්ඩ බැරි බව දන්නා නිසා. ජනාධිපති ක්‍රමය හෝසි කරනවා කියලා උපරවැற்றියක් කணන්නටද මේ சூදානම්වෙෙන්න්නේ. ඔබ දන්නවාද, ජනාධිපති ක්‍රමය ආරභ වුණේම උපරවැற்ற්ටීහි. අපේ ආ්ුම ්‍යවස්ථාවවෙ දක්කෙන විදිහට නම් ජනාධිපතිවරයා තෝරාපත් කරගනු ලබන්නේ මහජනතාවගේ சන්ந்தயின். එහත් ලංකාවේ පළමුවැනි විधයක ජනාධිපතිවරයා, රී පත්තුනේ මහජනචන්දයෙන් නෙවෙ උපර වැට්ටිය. අන්න ඒ උපර වැට්ියේ කතාව තමයි අද වීඩුවෙන් ගෙන එන්නට මම බලාපොරොත්තුවෙෙන්. අපි හැමම දන්නවා එද සංසේ හැත්ත හතේ හමැතිවරණයෙන් පාර්ලිමේන්තුේ හයයින් පහක බලයක් සහිත අත්තිේ විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබපු ච ජෑවර්ධන ජනාධිපති ක්‍රමය ආරම්භ කරපු බව. හෙත් ඔබ දන්නවාද. හ ජනාධප්‍රති ක්‍රමය ආරම්භ කරන්නට පෙරුම්පුරමින් හිටිය ඊට අවුරදු විස්සකරත් කලින් ඉඳල. එක්දා සසය පනස් පහය අවුරුද්දේ එක්ස ජාතික පක්ෂයේ ආණ්ඩ පක්ෂ මන්ත්‍රී කණඩයමට එවැනි යෝජනාවක් ඉදිරිපත්තලා තිබෙනු. ඒත් ඒ යෝජනාව ඒ අවස්ථාවදි ක්‍රියාත්ම කරන්නට කවුරුත් කල්පනා කළ බවක් පෙනෙන්නේ නෑ? සමහරවිට එක්දා සමසේ හතලිස් හතේ ඩනනා අගමැතිවරයාගේ ආණ්ඩුවට පාර්ලිමේන්තුේ තුනෙන් දෙක බලයක් නොතිබීම නිසා. ඒ යෝජනාව ක්‍රියාත්ම කිරීම ගැන සලකා බලාලට නැතිව ඇති. ඒත් ඇත්තවශයෙන්ම ලංකාව ජනරාජයක් බවට පත්කිරීමේ වම නාවක්. පළමිනි අගමැතේ ඩ. නනායක ඇතුළ ආන්ඩුවට තිබුණා අන්නම්? එවැනි යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනැවිත්? සම්මත කර ගැනීමට ඕනෑ තරම් අවස්ථාව තිබුණා. ඒ සඳහා ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයක් අවශ්‍යය හිතන්නේ ඇයි. ලංකාව ජන්රජයක් බවට පත්කර ගැනීම ජාතික අවශ්‍යතාව. ඒ ජාතිකවශතාව ඉටුකර ගැීම සහ ආණ්ඩුවකට තුළින් දෙක්ක බලයක් තිබියුතුය කියෙන කාරණය බොරුවක් මිත්‍යාවක් ප්‍රෝඩාව. එක්දා සමසේ හතලි සතේ රිය ස්තරණයක අවශ්‍ය වුණ අන්න්නම්. ඩොමිඩියෙන්න් ප්‍රමයේ රාජ්‍යතත්ත්වයෙන් මිදිලා, ලංකාව පූර්ණ නිදහස් ජන්රජයක් බෞට පත් කර ගැනීමට ඒ සඳ ඕනෑඇතරම් අවස්ථාව තිබුණ. මක් නිසා දෙයත්න් ඒ අවස්ථාවේදී පාර්ලිමෙන්තු නියෝජනය කළේ එක්සත් ජාතික පක්ෂය ලංකා සම සමාජ පක්ෂය ලංකාවේ කොමිනිස් පක්ෂ අධදී පක්ෂ. ජනරජයෝජනාව පාර්ලිමෙන්න්තුර ගෙනවානම් මේ පක්ෂ සියල්ලීමම සහයෝගේ ලබාගන්නට තිබුණා. ඒත් එවැනි වුවමනාවක්ම් පලමිනි අගමැති දසනායකට හෝ ඔහුගේ එක් සත්ජාතික පක්ෂයට නොතිබුණු බවයි එයින් පෙනෙන්නේ. JR ජයවර්ධන එක්දා සංසේ හැට පහය ආ්ඩුවේ අගමැති ඩලිසේනානාක යටතේ කැබින් මණඩවේ රාජ්‍ය ඇමති වශයෙන් තමයි කටයුතු කළේ ඊට අමතරව ඔු පාර්ලිමෙන්න්තය සභනායකවරන්. එක්දා සන්සේ හැට හයේ දෙැම්ර්මාසි දහතරවැනිදා ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ විසි දෙවැනි සම්මේලනය පැවැත්වුණා සම්මලනේ ප්‍රධාන දේශය පැවැත්වූයේ පාර්ලිමෙන්තුවය සභහනයක සහ ආණ්ඩුවේ රාජ්‍ය ඇමති ජර් ජෑවර්ද ඔහු එතැනදී පළමිනි වතාවට ජනාධිපති ක්‍රමයක් පිළිබන්දව ප්‍රසිද්ධිය තමන්ගේ අදහස ප්‍රකාශ කළක් ඔහු එහිදී කියා සිටියේ රටක ශක්තිමත් කල්පවත්නා ආණ්ඩුවක් පවත්තාගනයාමට නම් රටේ දියුණුවක් ඇතිකරගැනීමට නම් ජනාධිපති ක්‍රමයක් අවශ්‍ය වන බව ඒද උදාහරණ යටටගත්තයේ මරික ක් නපදයහ ප්‍රංශයේ. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ආරක්ෂා කරන ගමන් රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙනයාම සඳහා ශක්තිමත් ආණ්ඩුවක්තිබිය යුතු බවත් ඒ ශක්තිමත් ආණ්ඩුව පාර්තාගනයාම සඳහා විධායකය වශයෙන් ජනාධිපත් තනතුරක් තිබයුතු බවත් හු ඒ දශනයේදී පෙන්වා දිීතිබ වෙනවා. ඒ විධායකය පිළිබඳව ඔවු ඒදී පලකල අදහස්වලින් කොට සත්මේ. धयක තෝराාගැනන්නේ ජනතාව විසින් වන අතර? එය व්‍යවस्ථදායකයට නියමිතව ඇති කාලසීමාව මත රදාා පවතින්නේ නැත එබඳ විधयකයක් ශක්तिමත් विदायකයක්වෙ. එ, නියमिිත කාලसीීමාවක් සඳහා බලයට පත්කොට සිටනා අතර, ජනතාව තෝරාගෙන ඇති විधयකයක රucci अරචිකම්බලට යටත් වන්නේ නැත එම එसेම ජනප්‍රිය නොවත් තම පාර්ලිමෙන්තු කණඩායමේ අප්‍රසාධයට පත්වීමට ඇති බිය නැති නිසා. අවස්ථාවට අවශ්‍ය පියවර ගැනීමට එය බිය නොවන්නේය. අද අප මුහුණපා සිටින්නාක් වැනි බරපතල ප්‍රශ්ණයන්ට මුහුණ පාන අප වැඩි සංවර්ධනය වෙමින් පවතින් රටකට මේ අත්්‍යන්තයෙන්ම අවශ්‍යව ඇති බව මගේ විශ්වාසයි. ජනාධපති ප්‍රමයක් වගේම සමානුපාතික නියෝජන කරමයක් ගැනත් ජයාර් ඒ කාලයේ ඉඳලම යන්කිසි මතයක ඉදලතිීනු. ජ්‍යර්ජයවරදන චරිතතායපදානයේ කියවෙන විදිට නම්? සමානුපාතික නියෝජන ක්‍රමයක් පිළිබඳව අදහසක් ප්‍රකාශ කළ ලංකාවේ පළමුුවවැනි දේශපාලනතඥ තමයි ජයාර් ජෑවර්ධන. එතේ ක්‍රියාත්මක වූ කේවල මන්ත්‍රී කොට්ාශ ක්‍රමය යටතේ පත්වන ආණ්ඩුවකින් සැබෑ ජනමතයක් පිළිබිඹ වන්නේ නැති බව සහ සමස්ත ජන සංඛ්‍ය අනුපාතය අනුව පාර්ලිබේන්තුට නියෝජිතයන් තෝරා පත් කර ැීම සඳහා ඒ ක්‍රමයේ යටතේ අවස්ථාවක් ලබෙන බව තමයි ඔහුගේ තර්කය වුණේ. මේ කාරණය සම්බන්ධයෙන් JR ජයවර්ධන චරිතාපධානයන සටහාන මෙන්න මේ විදියි. තම රටවිසින් යොදාගැෙන තිබුණන බ්‍රතාාන්‍ය පූර් අදර්ශය ප්‍රකාර එක්ෙක් ආසනයක වැඩිචන්ද කරන ලබාගත් අය මන්ත්‍රණ සභාවට යැයිීමේ සැලස්ම වෙනුවට කිසියම් සමානුපාතික නියෝජන ක්‍රමයක් යොදාගත යුතු යැයි තර්ක කළ මුල්ම ශ්‍රී ලාංකිික දේශපාලන නායකයක් අනතරJR1 අයෙක් විය. එබන්ු තර්කයක් ඉෙදිරිපත් කළ S්‍ර lanක දේශපාල නායකයා ඔහු යැයි කීවද වරදක් නැතයි හැi.චයා ජෑවර්ධන මෙවැනි මතයක් දරුවත් ඔහුගේ ඒ මතයට ආණ්ඩුව තුළ විශාල සহাයෝගයක් ලැබුණින් විශේෂයෙන්ම අගමැති ඩඩලි सेනා නායක, JRගේ මේ මතයට එකඟ වුණේ නෑ. මේ කාලේ වනවටJR සහ ඔහු අතනේ කිසියම් ආකාරයා අප්‍රකාශිත ගැටමකුත් තිබුණා මෙය දේශපාල තිහාසේ දන්නා හැමෝම දන්නා කාරණයක්. ඒ අමනාපය නිසාහෝ වේවා වෙනත් කාරණයක් නිසා හෝ වේවා ඩඩිස්ස නොනායක අගමැතිවරයා, JR ජෑවර්ධනගේ මෙවැනි අදහස් පිළිබඳව එතරම් සැලකිල්ලක් දැක්ව වූයේ නෑ. එක්දා සංසය හැත්තෑවේ, स पम य ढने करनो एक से हत्ता है मैतिवर्णदी श्री lanंका धाश पक्ष्य ලंका ससनाज पक्षेसाහ श्री ලंकावे कमीनिस पक्षे එකතු වी नितरं घිविसमाक कोसेේ ඇතිකරගත් सමगी පෙරमුණ ඒ मැතිवरणේदी ලंकावे බले अल्ला ගන්න. मेतमाई ද සව හලසටේ ඩොමීනියන් තත්යක් ලැබීමෙන් පසුව පර්ලිමේන්තුවය තුනින් දෙක බලයක් සහිතව මැතිවරණය ජයග්‍රහණය කරපු පලමනි අවස්ථාව. මේ මැතිවරණයට ඉදිරිපත්වීමේ දී සමගි පෙරමණ කියා සිටිය අපි බලාපපුරෘත්වෙනවා ලංකාව ජනරජයක් බවට පත් කරන්නට. එංගලන්තේ සමග එත එක්තිබුණු සියලු බැඳීම් අවසන් කර ලංකාවපුූර් ස්වයිරී ස්වාධහින ජනරජයක් බවට පත් කරන බවතමයි මේ මැතිවරණේදී ඔවුන් පොරොදු දුන්නේ. ඒ පරොන්දුව ප්‍රකාරව එක්දා සංසේ හැත්තඇාවේ මැතිවරණ අවසන් වෙලා ආණ්ඩුව පිහිට වූ වහාම අගමැතිනි සිරිමාව බඩාරණයක මේ යෝජනාව ගෙනවින් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස්කිරීම සඳහා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත් කළ ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයක් යැනුවෙන් මෙහිදී අදහස් කළේ අමුතුවෙන් සාමාජිකයන් පත්කරපු මණ්ඩලයක් නොවින් එඒ වෙන්ුවට ඔුන් අනුගමනය කළේ සමස්ත පාර්ලිමේන්තුයේ මන්ත්‍රීවරු සියලු දෙනාම මේ व්‍යවස්ථාදායක මණ්ඩලයට පත් කිරීම. ඒ අනුව පාර්ලිමේන්තේ සාමාජිකයන් සියලු දෙනාම අලුත් ආ්ඩු ක්‍රම ්‍යවස්ථාව සකස් කිරීම සඳහා ව්‍යවස්ථාදායක මණඩලේ වචෙන් රැස්සුනාක්. ඒත් මෙහිදී! අගමැතිනියය එක්තර ඥානාන්විත වැඩක් කලා මොකක්ද මේ වි්‍යවස්ථාදාක මණඩල රැස්වුේ පාර්ලිමේන්තු තුළ නොවේ ඒයට හේතු ඇතැම්ට පාර්ලිමේන්තුේ නීතිරීති වරප්‍රසාධ එසේ නැත්තම් ස්ථාවරනියෝග ආදී ප්‍රශ්න පැන්නගෙන්ට ඉඩ ඇති දැවින් ඇය. වදා ැ ීමට தோ ගත් ොළඹ රජ කිය විදු හල නව රం නවරങ ද මයි அලු ా ම ස්తාවක් ිලිබඳ යෝජනා ಚ කළ. න්න මේ වස්ථාවේදී JR ජ தන. තමන්ගේ ජනාධිපති යෝජනාව නැවත ඉදිරියට ගෙනාව. ඇත්තවසයෙන් මනම් ජ. ජයබර්ධන ජනාධිපති ක්‍රමයක් පෙළිබඳව. ප්‍රසිද්ධියයේ යෝජනාවක් ගෙන ආ පලමිනි අවස්ථාව තමයි මේ අලුත්තා අනුත්ම වස්ථාව සකස්කිරීමට දිරිපත්තු යෝජනා අතරේ. තිබු නදාහතර සහ පාලුස්සනි යෝජනා ඉවත් කරලා. ඒ වුවට මෙන්න මේ යෝජනා ඊට ඇතුළත් කරන්න කියලා. යාර් ජය ර්දරතමන් යෝජනා ඉදිරිපත් කරමින් කියා සිටියයා මෙන්න ඔහු ඉදිරිපත් කල යෝ ජනාාව. රාජයේ විදහයක බලතල ආණ්ඩුම වස්ථාව නීතිරීතතිය අනුව ඒවා ක්‍රියාවට නංග වට ජනාධිපතිවරකු සතු කරෙනු ඇත. සමහාඩුවේ ජනාධිපතිවරයා සත් අසරක කාලයක් සදහ පමණ වයස සදහට වැඩසිියලු පරිවැැසිියන්ගේ රිජ් න්දයන් තෝරපත් කරගැනු ඇත. ස මහන්ඩුව ජනාධිපතිවරයා අමාත්‍යම්ඩලේ සභාපතිත්වය දරනු ඇත. එෙත්? ලාපොරොත්තු විය යුතුව තිබු පරිදිම ඔහුගේ යෝජනාවට කිසිවකුගේ අනුමැතියක් ලැබුණේ නෑ. ඔහු යෝජනාව දිරිපත් කළහම ඔහුගේ සගයා ඒවඩවිට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මැදකොළම්ඹ මන්ත්‍රී ආර් ප්‍රයමදාස හගේ යෝජනාව ස්තිිර කලාා. එහෙත්තු මේ යෝජනාව ප්‍රතික්ෂේප වුණා. විශේෂයෙන්ම අලුත්්‍යවස්ථාව හෙටම්පත් කිරීමේ විශාරධ්‍යා වශයෙන් සැලකෙන ආචාරයෙ කොල්ලින්න්නර්ද සිල්වා මේ යෝජනාවට කිසිසේත්ම කැමැති වුණේ නැහ. එමෙන්ම ශ්‍රීලංකා අනිධහස් පක්ෂ මන්ත්‍රීණඩායම සහ සමගේ පැරමුන් ආණ්ඩේ සමස්ත මන්ත්‍රී කණ්ඩායම මේ යෝජනාව සලකා බලන්නටත් කැමැති වුණේ නැ එපමනක් නොයි එක්සජජාතික පක්ෂේනායක ඩඩලිසේ නාා එකත් මේ යෝජනාවට විරුද්ධවයි තමන්ගේ අදහස ප්‍රකාශ කළේ මෙන්න ඩර්ල, ගේ ර්ග යෝජනාව සම්බන්ධයෙන් තමන්ගේ මතේ ඉදිරිපත් කළ ආකාරේ. ජනනාධිපති ක්‍රමය මරිකා ක්සත් ජනපදේ සාර්ථ ක ලෙස ක්‍රියාත්මක වී ඇත. ඒය විශේෂ අයිතිහාසික තත්්‍යයන් නයටටතේ සිද වූ දෙයකි. ඒහා සමානම හේතු මත ්‍රංශයේද ඒය භාවිතයට ගෙන ඇත? ඒත් ශ්‍රී ංකාව සම්බන්ධයෙන් එය විනාශකාරී වනු ඇත? එය සීසර්වාදී සම්ප්‍රදායක් ඇති කරනු ඇත ඉන් එක්නායකයකු වෙත බලිය ඒකරාශී වනු ඇත පාර්ලිමේන්තුවට හා දේශපාලන පක්ෂවූහයට හානි පැමිණෙනු ඇත? සාමාන්‍යයෙන් එය නිකෘමා කෙනෙකුට හෝ නදර් කෙනෙකුට සුදුසු ක්‍රමයක් මිස නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රටකට සුදුසු නොවී. මෙින මේත්‍ර යටතේ ජනරාජ ආ්ු විවස්ථ සම්පාධක මණ්ඩලයට ය? ඉදිරිපත් කළ යෝජනාව විිසි වෙලා ගියා ඒත් ජයාර්ජයවර්ධන ඒ අදහස අත හැර දැම්මි නෑ. ඔහු ඒ යෝජනාව තමන්තුළම තියාගන නියඩව හිටියා. ඔවුට ඒ සඳ අවස්ථාවක් ලැබෙනවා එක්දා සංන්සේ හැත්ත ඇත්තුනේද. මිට කලින් ීඩියෝක දෙදපි සදහන් කළලාවාගේ එක්දා සංසේ හැත්ත ඇතුනේ අලුත් අවරුදු දවසේ? ක්සත්ජාතික පක්ෂය නාක ඩලිසේ නායක මිය ලිය හුම යමෙන් පසුව එක්සත් ජාතික පක්ෂයෙන් නාකයා බාඩ පත්වන JR ජෑවර්ධන ජනාධිපති ක්‍රමයක් ඇතිකිරීම සඳහපුු තමන්ගේ අභිලාශය ක්‍රියාත්මක කරන්නට ආරම්භක පියවර තැබ්වා. ඔහු මුලින්ම කළේ ජනාධිපති ක්‍රමයක් ඇතිකර ගැනීම සදා එක්සත් ජාතික පක්ෂය තුළ ප්‍රතිපත්යක් ඇතිකර ගැනීම මේ අවස්ථාවේදීJR ජෑවර්ධනට තමන්ගේ. මතය තමන්ගේ ජෝජනාව තමන්ගේ අභිප්‍රාය තමන්ගේ අබිලාශය ඉටු කරගැනීම සඳහා පූර්ණ නිදහසක් තිබුණ. මක් නිසාද ඒ වන විට එක්සත් ජාතික පක්ෂය තුළ ඔහුට අභයෝග කරන්නට කිසිම වෙනත් නායකෙු සිටියෙන් නෑ. ඔහු තමයි ඒ වන විට එක්සත් ජාතික පක්ෂය තුළ සිටි ජේෂ්ටමනායකයා. ජාතික මට්ට මේ ඔහුහා සම කළ හැකි වෙනත් කිසිම නායකේ එක්සත් ජාතික පක්ෂයට හිටේ නෑ. එනිසා ඔහුට තමන්ගේ රිසි පරිදි. ඕනෑම දෙයක් කරන්නට එක්සත් ජාතික පක්ෂය තුළ ඔහුට අවස්ථාවති වුණ. ඉතින් එ ද සසේ හැත්ත හතේ මැතිවරණයට යනකොට ැතිවරඩණ ප්‍රකාශනයට ජයා මේ යෝජනාව ඇතුළත් කළා එක්සත් ජාතික පක්ෂයේ එක්දා සංසේ හැත්ත හතේ මැතිවණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඒ යෝජනාව සඳහන් වීතිබුණේ මෙන්න මේ ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයක පරමාර්ථ ඉදුරා සපුරා ලන නව ජනරජ පණතක් සම්පාධනය කරන්නටත් සංමත කරන්නටත් ක්‍රියාත්මක කරන්නටත් අපි ජනතාවගෙන් වරම් පතමු විදහක බලය කලින් කළ ජනතාවගේ චන්තයෙන් තෝරා පත්කරගනු ලබන ජනාධිපතිවරයෙකු වෙත පවරනු ලැබේ මැතිවරණ අතර ඇතිවල කාලපරිච්චේද වලදී මනස්ථාවර අත්තයක් මෙයින් සහතික කෙළි. අපට පුරුදු පුහුණු වූ පාර්ලිමේන්තු සම්ප්‍රදාාය, මෙම නව ජනරජ පනතින්ද ආරක්ෂා කරෙන අර ආර්ලිමේන්තුවය වැඩිමාාසන සංඛ්‍යාවක් ලබන පක්ෂයේ, අ ගමැතිවරයා ජනතිපති වෙසින් තෝරා ගණු ලබයි අමාත්‍ය මණ්ඩලේ ඇැතිවරද පර්ලිමේතුර තේරපත්තු මන්ත්‍රීන් අතරින්න්ම තෝරාගන ලබයි දදා සම ඇත්ත හඇතේ ජ ලමමාස විසිය එක් නි දා පවැති මා මැතිරණේ එක්සජජාතික පක්ෂය? ල හයින් පහක බලයක් ලබා අඓතිහාන්සික ජයග්‍රහණයක් ලැබූ බව පිහැ මෝදන්නවා. එතෙක් කාලයක් කිසිම තනි දේශපාල පක්ෂයක් එවැනි විශසාල් ජයග්‍රහණයක් මහමැතිවරණයකදී වාර්තා කර තිබුණේඉන්න. ජයයාරජයවර්ධන එවැනි ජයග්‍රහණයක් බලාපොරතුූ නමුත් ලැබුණු තරමේ අතති විශිෂ්ට ජයග්‍රහණයක් ඔහු අපේක්ෂා ක ේ නෑ මේ අනපේක්ෂිත විශාල ජග්‍රහණය ලැබීමත් සමගම්ම චයාර් ජෑවර්ධන අන් සියලු කටයුතු පස්සෙක තබා. ජනාධිපතික්‍රමයක් ඇතිකර ගැනීමේ ක්‍රියාමාර්ගයට වහාම ප්‍රවේශ වුණා ඕ මුලින්ම කළේ ආණ්ඩුක්‍රම ්‍යස්ථාව සකස් කිරීම සඳහා කුඩා විසේසත්‍ය කණ්ඩායමක් පත් කර ගැනීම. මේ කණ්ඩායම පාර්ලිමේන්තුවේ අයතරින් නෙවෙයි පත් කරගත්. ඔහුට පෞද්ගලිකව විශ්වාසය තැබිය හැකි විශේ සතඥ කණ්ඩායම මෙන්න ඒ කණඩායම. Jගේ ්‍යවස්ථා සම්පාද කණ්ඩායම. ආචාර්ය J.L කුරේ මාක් ප්‍රනාාන්දු එ සන්මුගනාදන් HW ජයවර්ධන මහා චාර්ය A.J. විල්සන් ආචර් JL කුරේ කියන්නේ ආණගුම ්‍යස්ථා අධිකරණය හිටපු විිනිශ්්‍යයකාරවරයක්. මාක් ප්‍රනාාන්දු කියන්න ඒ වන විට තරුණ ජනප්‍රියය නීතිීච්ඥවරේ ඔහු. ට अगरගෙනනිසුර Hजीී प्रනාන්දුගේ පුත්‍රයා. තුुන් වැන්නා ශන්මු ගනාාදැන් ්‍යවස්ථා කටයුතු පිළබඳ අමාත්‍යන්සේ හිටපු लेකම්වරෙක්. හතරවැන්නා Hබල ජවර්ධන JR ජයවර්ධනගේ සහෝදරයා. පසරවැන්නා මහාචාර්ය्य A.Wson බ්්‍රන්ස්ථතුව විශ්वවවිद්‍ය्याල ේශපාල विද්‍යාව පිළිබඳ අංශාධිපති. ඔහු ප්‍රබල්ල ප්‍රකට බෙදුම්වාදියකු ව SJV செල්නාගේ බෑනා. මෙන්න මේ කණ්ඩායම තමයි JRර් ජයවර්ධනගේ එක්දා සංසය හැත්තෑ අටේ ආණ්ඩුකම ව්‍යවස්ථාව කෙටුම්පත් කරපු ව්‍යවස්ථා සම්පාධක කමිටුව. මෙවැනි කමිටුවක් නිලවශයෙන් පත් කළේ එන්න හැ. ඒ වෙනුවට JRයාර් ජයවර්ධන ඒ කාර්යය මේ කණ්ඩායමට පවරලා තිබුණ. ඔවු තමයි ආණ්ඩුම ව්‍යවස්ථාව කෙටුම් පත් කිරීමේ කටයුත්ත ඉෂ්ටක් කළින්. මේ කටයුත්තේදී JRයාර් ජයවර්ධන දැක්වූ හදිසිය. සහ අනුගමනය කළ විචක්ෂණ නෝව ක්‍රියාවලිය ඇත්ත වශන් මේ හැඳින්වියුවයුත්තේ අසෝභන ක්‍රියාවලී යනුවෙන්. මත් නිසාද යතුන් ආණ්ු ක්‍රමවිවස්ථාවක් සම්පාධනය කිරීමේදී අනුගමනය කළ යුතු නිසි ක්‍රමවේදය නිසි පිළිවෙත මෙහිදී කිසි සේත්ම අනුගමනය කෙරුණේ නෑ? මේ පිළිබඳව? පාර්ලිමේන්තුව තුළ විශාල විරෝධයක් නැගුණෙත් නෑ ඉට හේතුව තමයි ආණ්ඩුව ඇතුළේ ජයාර්ගේ මතයට ඉහලින් යන්නට ඒ මතයට අභියෝග කරන්නට ඒ මතය පිළිබඳව යම් අදහසක් දක් පන්නටවත් කෙනෙක් සිටියෙන්න්නේ ජේෂ්ටයා ජයාර්ජය වර්ධන බැවින් අන්සිියලු දෙනාම ඔහුගේ අනුගාමිකයන් ලෙස එකත් පස්සු ඔහු කියනද පිළිගැනිම ආ්ඩු තුළ රැඳදි සිටිය විරුද්ධ පක්ෂයේ හිටියේ ශ්‍රී ංකා නිදහස් පක්ෂය සහත් දෙමල එක් විමුක්ති පෙරමුණ ශ්‍රීලකා නිදහස් පක්ෂය හත්ත හතේම තිවරණේදී ආසන අටට බැහෑලා අඩ පනවෙච්ච දුර්වල වෙච්ච පනගිය විපක්ෂයක් බවට පත් වෙලයි තිබුණ. එනිසා ඔවුන්ගෙන් බරපතල විරෝධයක් එල්ල වනෙත් නැහ. ඊළඟ කාරණය තමයි ආන්ඩුවේ ප්‍රධාන විපක්ෂයේ බෞවට පත් වෙලා හිටියේ. දෙමලෙක්සත් විමුක්ති පරමුණ දෙමලෙක් සත් මමුක්ති පෙරමුණ මේ ගෙන කිසිමවුනන්දුවක් දැක්වූ කියෙන ඔවන් කිවේ මේක මේ දෙමළ ජනතාවගේ දැවන ප්‍රශ්ඥයක් නෙවෙයි. ඒ නිසා අපි මේ ගැන උනන්දු වෙන්නේ නැහැ කියලා. ඇත්ත වශයෙන්ම ගත්තොත් ඔවුන් සතුව තමයි මේ විවස්ථාරීතය පිළිබඳව. ඉහළම පෙළේ විශාරධ දේශපාලනඥන් හිට. ඔවුන් සමඟ සිට ජ.G. පොන්නම්බලම්. SJV. செෙල්ල නායගම්සා M ති செල්ලුම් යනත්තිදෙනම ඒවනවිට මියගහි. එනිසා දෙමළ සමාජය තුළ මේ විවස්ථා සම්පාදධ ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡාවක් ඇති කරන්නට හඬක් නගන්නට කිසිවකු සිටියෙන් නෑ. විවස්ථා නීතිය පිළිබඳව විශාර්ධය වශයෙන් සැලකුණ Sස් නඩේසන්. මේ කාලයේදී විවස්ථාවේ කාරණා සම්බන්ධව යම් අදාහසක් ප්‍රකාශ කළ බවටත් දැනගන්නට නෑ. එපමනක් නොේ ්‍ර ලංකාලි හස් පක්ෂය තුළ තේවනවිට ්‍යස්ා නීතිය පිළිබඳ විශාර්දය කරන්දි සිටිය ඔවතමයි එක්්චල්ද සිල්වා. හුත් මේ වස්ථා සම්පදන ක්‍රියාවලිය පිළිබඳව තමාන්ගේ මතයක් දක්ොට ඉරිපත්වන බවක් පෙනෙන්න්නට නැහැ. මේ වනවිට මේ කාර්ය සම්බන්ධයෙන් ක්‍රියාකාරීව අදහස්තක්කපු දෙදෙන තමයි ආචාර්ය එන්නෙන් පෙරරා සාචර කොල්ලින් ආර්ධ සිිල්වා. ඒෙත් ඔවු ේවනට පාර්ලිමේන්තු ඉන්නහැ. ඔවුන් කළේ, තමන්ගේ මතය පුවත් පත්වලින්සාහ සඟරාවලින් එලි දැක්වීම ඔවුන් දෙදනා ඉත්තාම ප්‍රබල්ලව තර්ක කලා ජයර් මේ කරන්නට යන වැඩේ විනාශ්‍යකාරී හානිදායක වැඩක් බව. එහෙත් ඔවුන් ඒ වඩවිට පාර්ලිවේන්තුවෙන් විසිවෙලා ගිය නොවැදගත්නායකැන් බෝට පත්වෙලා සිටි නිසා ඔවුන්ගේ විරෝධතා විවේචන කිසිවකුත් ගණන් නොගන්නා තත්ත්යක් තමයි දකින්නට ලැබුණ මෙන්න මෙවැනි පසු විමක JRර් ජෑවර්ධන ව්‍යවස්ථා සම්පාධන ක්‍රියාවලිය ඉතාම වේගේයෙන් සිදුකරමින් සිටි බව පෙනන්නට තියෙන. ඒ බව ඔහුගේ චරිතාපදාානත් සඳහන් වෙලා තියෙනවා ඔහු අසාමාන්‍ය වේගේයකින් ්‍යවස්ථාව සංචෝධනය කරන්නට කටයුතු කරමින් සිටි බවට. ද්‍යවස්ථා සම්පාධනක ක්‍රියාවලිය මේආකාරයට සිදුවමින් පැවතෙද්දී. ජයාට ඉවසකනඉන්න බැරි වුුණ. බ්‍යවස්ථාව හදල සම්මත කරගන්නට බලාකනන්නට බැරි නොකක්තු හදිසියක් ඔහුට තිබුණ. ඔහුට ඕනෑ වෙලා තිබුණනා. අලුත්යවස්ථාව ගෙන එන්ට කලින් ජනාධිපති ක්‍රමයක් ඇති කරගන්නට ඕන කියලා ඔගේ අදහස වනේ ඒ වනට මමා දරමින් සිටි අගමැති තනතතුනේ බලතල ටිකත් එකතු කරලා ජනාධිපතිත අනතුරක් නිර්මාණය කරගත යතු වට නේ එක්දා සසේ හැත්ත හතේ මැතිවරණෙන් ලැබූ අනපේක්ෂිත අතිවිශ්්‍ර ජයග්‍රාණය නිසා ඇති වූ කෑදරකමක් කියල කියත පුළුවන් කුමක්ද කල අලුක්ති්‍යවස්ථාව හැදමින් තිබෙන අතරවාරේ දී ඔහු ඒ වන විට තිබුණ ව්‍යවස්ථාවට සංශෝධනයක් ගැන එන්නට කටයුතු කලා. මේ සංශෝධනය හැඳින් වෙන්නේ පලමු ජනරාජ ව්‍යවස්ථාවේ දෙවැනි සංශෝධනය වශේ. මේ සංශෝධනය මගින් රාජ්්‍යයේ නායකයා ලෙස නාමික ජනාධිපතිවරයා වෙනුවට විධායක බලතල සයිත ජනාධිපතිවරයෙක් යෝජනා කෙරුුණා. ඒ අනුව රාජ්‍යනායකත්ේ ජනාධිපතිවරයාට පැවරෙනවා අ්ඩුව නායකත්වය, අදවැතිවරයාට පැවරෙනවා. මේ සංශෝධනයේදී යෝජනාාවන විදිහයට කියව්ුණේ. ජනතාවගේ චන්දයෙන් තෝරාපත් කරගනු ලබන ජනාධිපතිවරයකු පත්කරෙනු ඇත කියලා. දැංඔබට දැනෙනව ඇති ජයාට තිබුණා ඉවසිල්ලක් නැති හදිසිය. මේනිසා ඔහු සීලාචාර රාජ්්‍යයක අනුගමනය කෙරෙන්නේ නැති අසීලාචාර ක්‍රමයක් අනුගමනය කලාා කුමත්ද ඒ අසීලාචාර ක්‍රමේ ඔහු, යන රජ ආණ්ඩුම විවස්ථාවට තමාන්ගේ සංශෝධනය ඉදිරිපත් කලාා. මෙවැනි ්‍යවස්ථා සංශෝධනයකදී අනුගමනය කෙරෙන්න පිළිගත් සම්මත ක්‍රමවේදයක් තිබෙනවා ඔහු ඒ ක්‍රමවේදය කිසිස්සේත්ම අනුගමනය කළේනෑ. මෙවැනි සංශෝධනයක් සම්මත කරගැනීමේ ත්‍රියාවලියයේදී පළමුුවෙන්ම ඒ සංශෝධනය මහජනයාගේ දැනගැනීම සඳහා රජයේ ගැසපපත්්‍රයේ පල කළ යුතුයි ඒ සමගම, ්‍රසිද්ධ දුවක්පත් තලත්ඵල කළ යුතු. ඉන් අනතුරුව එය ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමය අතරට ඉදිරිපත් කළ යුතුයි. ඔවුන්ගේ සාකච්ඡාවෙන් අනතුරුව කැබිනට් මණ්ඩලය මේ සංශෝධනය සාකච්ඡා කළ යුතු. ඉන් පසුව මෙය ව්‍යවස්ථා අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. එහෙත් ජර් මේ කිසිවක් අනුගමනය කලේ නැහැ. ඔහු මේය, කැබිනට මණ්ඩලය තුළ සාකච්ඡා කලා පමණයි. ගැසත්පත්‍රේ පල කළේ නෑ පුවත් පත්තල පල කළේ නෑ තමන්ගේම ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩාෑම් ෙදිරිපත් කළෙත් නෑ. ඒ වෙනුවට ඔහු කළේ මෙය කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡාවට ගැනීම පමයි. කැමිට් න්්ඩේ තුළ සාකච්චාට ගත්තෙත් අන් කිසිම හේතුවක් නිසා නොවෙයි කැබිනට් මණ්ඩලේ මගින් මේ සංශෝධනයට වන්නම සුජාතභාවයක් ලබාදීමට ජයාට අවශ්‍ය වුණ නිසා. කුමක් දේ සුජාතභාව. ැබිනට් මන්ඩලය මේ සංශෝධනය අනුමත කළේ ජාතික අවශ්‍යතාවක් මත කඩිනවින් සම්මත කරගත යුතු පනතක් ගැන ලේබල්ලක දෙමි. ජාතික අවශ්‍යතාවක් මත කඩිනමින් සම්මත කළේතු පණතක් යැනුවෙන් යම් කිසි පනත් කැටුම් පතක් හැඳින් වූ පසුව එය व්‍යවස්ථා අධිකරණයට ඉදිරිපත් කළ විට ඇය විසිහතරක් ඇතුළත ඒ පිළිබඳ තීන්දුව ලබාදීමට व්‍යවස්ථා අධිරණය බැඳී සිටිනෝ. ජයායට අවශ්‍ය වුණේ එයි. ශලිකව මේ සංශෝධනය අනුමත කරවා ගැනීම තමයි ඔහගේ බලාපොරොත්තුව වුණේ ැන් මෙයින් සිද්ධ වුණන කුමක්ද මේ සංශෝධනය පිළිබඳව මහාජනතතාාවදා නිනහ ආණඩු පක්ෂයේ මන්ත්‍රී කණඩායමද නිිනහැ පාර්ලිමේන්තුව දන්නේ නැහැ. වි්‍යවස්ථා අධිකරණයට මේ සංශෝධනය පිළිබඳව දිගු දුර කල්පනා කිරීමට සාකච්ඡා කිරීමට කාලයක් ලැබනේත් නීතිය අනුව මෙවැනි සංශෝධනයක් පෑ විසිාතරක් ඇතුළත විභාග කරලා තීන්දුව ලබාදිය යුතුයි. වි්‍යවස්ථා අධිකරණය ඒ අනුව මේ සංශෝධනයට තමන්ගේ අනුමැතිය ලබා දුන්නම්. එක්දා සංසේ හැත්්‍යයාතේ සැපතෙම්බර දහත්තනිදා මේ සංශෝධනය කැබිනට මණ්ඩේ තුළ සාකච්ඡා කරලා තීන්දුව දුන්න. ට පස්සුවදා තමයි අගේ මති ජේයාර්ජය වර්දන තමන්ගේ පාර්ලිේතු ක්ඩායමට මෙන්න මෙහැමිකක් තිේෙනවා කියලා අනාවරණය කළිතු. දෙැන් මෙතැදී ඔබට තම දෙයක්කි වේතුයි. ජාතික අවශ්‍යතාවක් මත කඩිනමින් සම්මත කරගතයුතු පනත්කෙටුම් පතක්හැටියට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන්නට බෑ. ව්‍යවස්ථාවක් සංශෝධනය කිරීම යනු අනාගත නීතියක් සම්පාධනය කිරීම. රටක අනාගතයට බලපාන්නන්න වූ නීතියක්. එටුම්පත් කරලා සම්මත කරගන්නට ප්‍රමාණවත් කාලයක් ලැබියේුතුයි. එඩීතිය සාකච්ඡාවට භාජනය කළුතු. එසේ නොකර තමන්ගේ හිතුූමතයට කඩිමෝඩියයට තමන්ගේ පටු අරමුණින් එවැනි සංශෝධන ගෙනයෙන්න්නට ගියාම වෙනදේ අපි දැන් සතියකට දෙක්කට කලින් දැක්කා. මාර්ගගත ක්‍රමවේදව සුරක්ෂතභාවය පිබපනත ආණඩු අකුලගන්නට සිද්ධවනනි අන්න එහෙමගේ අලරමයි. ඒත් ජJRර් මෙහිදී නිසියාකාරව ක්‍රියා කලා. ඔහු! මේ පනත් කෙන්නුන් පත ්‍යවස්ථා අධිකරයට යොමු කරලා අධිකරණයේ අනුමැතිත් ලබාගත්තා. ඒ තිීන්දුව ලබාදුන්න ්‍යවස්ථා අධිකරණය සමන්විත වයේ මෙන්න මේ කියන සාමාජිකයන්ගෙන්. CV. උදලාගම සභහපති Tඒදs විජේ සුන්දර ඒ වෛතිලිගම්. මේ ංශෝධනය පිළිබඳව ආචාර එන්නෙන් පෙරෙරා තමන්ගේ මතය ඉදිරිපත් කරමින් පසුකාලියක දී ගන්තයකුත් රචනා කලා ඔහු එහිදී මේ වි්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ඉදිරිපත් කළ ඇති එක සධානක් මම ඔබට දැන ඉදිරිපත් කරන්න. ශ්‍රී ලංකා ආ්ඩුම වස්ථාවේ පනස් පස්සන චේදයේ විදිවිධාන අනුව මෙම ව්‍යස්ථා සංශෝධනය හදිසි කටයුත්තක් ලෙස සලකන ලදී ශිෂ්ඨ ලෝකයේ වි්‍යවස්ථා සංශෝධන පිබඳ ඉතිහාසේ කොතනකවත් හදිසි කටයුත්තක් ලෙස විවස්ථා සංශෝධනය ඉක්මන් කලා අවස්ථාවක් නැත, හදිසිටයුත්තක් කියැන්න්නෙන් බලාපොරොත්තු වූ දේ නම්මු. මුදල් හදල් හෝමාරු අනුපාත ආදායම් පිළිබඳ සාමාන්‍ය ව්‍යවස්ථා ආදිය පැනවීමය. එබඳු කටයුතු අත පස වීම නිසා. පනවල ලද නීතිවල ක්‍රියාකාරිතය දුරුවලවීමෙන් රටට බලවත් හානිහා පාඩු සිදුවිය හැකිය. මෙවැනි සංශෝධනයක් සම්මත කරගැනීම ක්‍රමිවේදය පිළිබඳව සඳහන් කරමින් අචාර එන්නෙන් පෙරර මෙන්න මේ ආකාරයට, ස්තරකර තිබෙනවා සාමාන්‍ය පිළිවෙත අනුවනම් ෙටුන් පත පාර්ලිේතු වැඩසහනට ඇතුළත්කිරීමට සතතියකට පෙරාතුව රටේ ජනතාවගේ දැනගනීම පිණස රජයේ ගැත් පත්‍රයේ පල කළ යුතුය. එවිට ඒ පිළිබඳවතම අදහස් දැක්වීමට දිරිපත්වන්නේෙකට ඒයට අවස්ථාව ලබාගත හැකියි. පොදුජන අදහස් පාර්ලිමේන්තු විවාදයට වටිනා ආධාරයක් වන්නේය ඒවා මගින් පාර්ලිමේතුේ මතවල වැදගත් වෙනස්කම් ඇතිවිය හැකි. ්‍යවස්ථාවේ මෙම විධානය මගින් ජනතාව සම්බන්ධයෙන් වූ, ප්‍රජාතන්ත්‍රවාදේ සත්‍යාවට ආක්ෂා. සලසා ඇත්තේ. ස්ථාාවරනියෝග අුව කටුම්පත් පනත පාර්ලිමේන්තුවේ න්‍යය පත්‍රයට ඇතුළත්වී දින හතක් ැනතුරු විවාදයට ගතනොහැකි. ඒ අනුව එටුම්පත් පනත විවාදයට ගැනීමට පෙර, දින රාහතරක කාලපරිච්චේදේකට යරත්වන්නේ. කිසිවකු යෝජිත පනත සම්බන්ධයෙන් සෑහීමකට පත් නොන්නේ නම්. ඒ ගැන කරුණු සැලකිරීමට අවස්ථාව සැලසීම සඳහා මෙය අවශ්‍ය වූ කාලපරිච්චේදයකි. කිය සංශෝධන පිළිබඳ ආචර්ය කොලින් ආද සිල්බත් තමන්ගේ මත ඉදිරිපත් කළ ඕහ තමයි එක්දා සංසේ හැත්ත දෙකේ ශ්‍රී ලංකා ජනරජ ආණ්ඩුකම විවස්ථාව කෙටුම්පත් කළ නීති විශාරධයක් ඔහු JRයාර්ගේ මේ සංශෝධනය පිළිබඳව එක්දා සංසය හත් සැපතෙම්බර් විසි එක් වෙන්ඩා කොළඹ නවනගරශාලාවේ පැවැති සම්මන්්‍රනයකදී මෙන්න මේ ආකාරයට අදහස් ප්‍රකාශ කර සිටිය පෙර සම්ප්‍රදාය අනුව ආණ්ඩුකම විවස්ථාව යම් ෙනසක් පිළිබඳ නීති කෙටුම් පත් අඩුම වශයෙන් සතියකට ගැෙත් පත්්‍රේ පලකර ජනතාවට ඉදිරිපත් කරයි. එසේම පුවත්පත්හා ගුවන් විදදිේ ආදී ජනමමාධ්‍ය මගින්ද සාකච්ඡා කරයි. මෙම සංශෝධන මගින් එක්දාසසේ හැත්තදකගේ ජනරජ ව්‍යවස්ථාව වෙනත් ආණ්ඩුකම වස්ථාවක් බවට පත්වීමට ඉඩ තිබේ. එසේම ඒක ආධිපතිත්වයකට පත්වනු ඇත. දැනට සකස්්‍යයේ ඇති ආ්ඩුකම ව්‍යවස්ථාව මගින් ජාතික රාජ්‍යස්භාව විසින් පනවන නීති ගැන උසාාවයට කිසිම බලයක් කළ නොහැකි නමුත්. දැන්දැන් ක්‍රියාත්මක වනදට අනුව ජාතික රාජ්‍යස්භාවේදී පනවවා න. නොනීති බවට පත්කිරීමේ බලතල උසාවිවලට හිමිවීමට ඉඩ ඇත. JRR ජෑවර්ධන මේ කිසිම විරෝජත් තමඒකට වත් ගණන් ගත්තන. ඔහු කොල්ලිින් के දේශනයට පහවෝදා එකයන්න එද සසේ හැත්ත ඇතේ සැපත ප්‍රමාස විසි දෙවෙනිදා. මේ සංශෝජන යෝජනාව පාර්ලිමේන්තුවට දිරිපත් කළ. ඉදිරිපත් කරඒ විවාධයට ගැනීම සඳහා, ෝබර් සේ හතරවැනිදාට දින නියම කරගත්තා. ඔක්toෝबर රවැනිද විවාදයහරියට පාළුගයි වලං බිඳනවාගේ වැඩක්ුණ. මේ විවාදේදි විශාල පිරිසක් කතා ක නෑ ඇමතිවරු පස් දෙනයි කතා කළ. ඒතමයි R පේවදාස ලලත් ඇතුළත්දල ගමිනෙ දිසානායක KWදේවනායගම්සා සිරිල් මැතිව්. ඊට අමතරව, විපක්ෂයේ සිටඒස් තොන්ඩමාන් මන්ට්‍රීවරයක් කතා කලාා. මේ විවාදය අවස්ථාවේදීම කලින් සඳහන් කලා මෙෙන් දෙමලෙක් සත් තිමුක්ති පෙරමුුණි නායක ඒ අමිර්තලිින්ගම් ඔහුතමයි එ වන විට පර්ලිමිතුවයි පක්ෂනායකවරයා. මේ සංශයෝධනය දෙමළ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවොට අදාළ නැති බැවින් අපි මේ විවාදය සහභාගි වන්නේ නෑ කියලා පිට වෙලා කියියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් ඒයි නායිකා හිටපු අගැමැතින සිරිමා වඩාර්ණයක ප්‍රකාශයක් පාර්ලිමේ තුරෙදිරි පත් කරලා, මේ විවාදයට සහභාගි නොවන බව කියා සිටියා. ඇය ඉදිරිපත් කළ ප්‍රකාශය මෙන්න මේ ආකාරයි. ජාතික රාජ්‍ය සභාව සහ ජනවාධිපතිගේ බලතල අතර. සම උත්තරීතර තත්වයක් තිබිය නොහැකි බවත්. මේ සංශෝධනය මගින් නගමැතිවරයාගේ බලතල අවසිය වන බවත් කියී ඇ සංශෝධනය කැිටත් කාරර්යාලෙන් කෙලින්ම ව්‍යවස්ථාධිකරණය වෙත ඉදිරිපත් කිරීම ගැල සත්තු විය නොහැකි බවද, එය පුවත් පත්තල ෝ පල නොකිරීම නිසා. ඒ ගැන යෝග්‍ය සාකච්ඡාවක් කිරීමට, ජනතාවට ඉඩ අහුරා ඇති බවද ප්‍රකාශ කලාය ක්තරා පුද්ගලයෙකු ්‍යවස්ථාදායක බලයට වඩා ියලින් සිටින බව පෙනී න්නේ යිද මේ රට කෙලින්ම ඒකාජිපතිත්තයකට ගෙනයාම සදා ගන්නා උත්සාහයක් කා රජාතන්ත්‍රවාදීෙන් බැහැරයාමක් බැවින්ද? මහජන අයිතින් සම්පූර්යෙන්ම යටපත් කරන බැවින්ද. ජාතික රාජ්‍ය සභාවේ අයිතියතුරාගන්නා බැවිද දුුවක් විවාද සහභාග නොවන බව කියයා සිටි ශීලනිප නායිකාාව. තම පක්ෂය ඉදිරිපත් කළ මේේ ප්‍රකාශය හැන්සාඩ් ගත කරන ලෙස කතානායකවරයාගේෙන් ඉල්ලා සිටියය. පළපල්න්න නිවාසා ඉදිකිරීමම් කටයුතු ඇමති ආ ප්‍රේමදාස. ්‍යවස්තා සංශදධනි සම්බධීෙන් කතා ක ශීලංකා දස් පක්ෂ සාමාජකයන්, ර්ලිේන්තිෙන් පිටවීගයාාට පසුවර. ඔවු සංශෝධනය ගැන කතාකිරීම පැක්තක තියලා පහුගිය ආණ්ඩුව පතුරු ගහමින් කතාවක් ෙදිරි පත් කළලා මේ විවාදය පැවැත්තුනේ පැත්තුනයි. හැඳවෙේ හය තියට මේ සංශෝධනය පිළිබඳ චන්ද විමසීීමමත්සිදු කලා. චන්ද විමසීමේදී පාර්ලිමේන්තුවේ හිටියේ මන්ත්‍රීවරු එකසිය විසි අටයි ආණ්ුපක්ෂය මන්තුර එකසේ විසි අතක්සාා විපක්ෂයේ එස් තොන්ඩමාන් මන්ත්‍රීවරයා. මේ එකසිය විසි අට දෙනාම මේ සංශෝධනයට පක්ෂව චන්දය දුන්නා. විපක්ෂයේ මන්ත්‍රී ස් තොන්ඩමානුත් මේ සංශෝධනයට පක්ෂව චන්දය දුන්න. ටික දවසකට පස්සේ තොන්ඩමන්ට ආ්ඩුව ඇමතිකමක් ලැබුණක් මේ සංශෝධනය පාර්ලිමේන්තු ඉදිරිපත් කරමින් එක්දා සංසේ ඇත්තහතේ සැපතෙම්බර් විසි දෙවෙනිදා ගේයා ජයවර්ධන පාර්ලිමේන්තුවට කළ කතාවේ බොරුවකුත් කිව්වා. මක්ද බරුව කලින් හිටපු ජනාධිපතිවරයාට විරුද්දව නඩු පවරන්න බෑ මේ සංශෝධනය මගින් ගෙනෙන ජනාධිපතිවරයාට එරෙයිව උසාාවයේ නඩු පවරන්නත් පුළුවන් කැලාකිවවා ඒත් ඒක බොරුවක් බව අපි හැමෝම දන්නවා. විදහැක ජනාධිපතිවරයාට එරේව නඩු පැවරිය නොහැක්කේ කියලා ආණ්ඩුකම විවස්ථාවේ වගන්තියක්ම ඇතුළත් කරති වෙනවා. දැන්. මේ සංශෝධනය අනුව ජනාධිපතිවරයා පත්කරගන්නා බව සඳහන්ද තිබුණේ මහජනතාවගේ චන්දය. එහෙත්න්JR කිසිවකුත් නොදන්නා කිසිවකුටත් රහස්සේ එක් තරා වගන්තියක් මේ සංශෝධනයට ඇතුළත් කර තිබුණා. ඒ වගන්තියේ තිබුණේ ඒ වනවිට අගමැති තරතුර දරන්න තැනැත්තා බේම ජනාධිපති බාට පත්තෙනවා කියලා. මෙන්න ඒ වගන්ති පනත ක්‍රියාත්මකවීම ආරම්භවල දිනට ඉහතිින්බූ දිනයේදී, ද්‍රාමාත්‍යය දුරිය දරන තැනත්තා ජනරාජයේ ජනාධිපතිවරයා වශයෙන් තෝරාපත් කරගනු ලබන්නේය. දැන් පැහැදිලිනේද වැඩි. ්‍යවස්ථාවතියෙනවා ජනාධිපති පත් කරන්නේ මහජනතාවගේ චන්දයෙන් කියලා ඒ අතරේ වගන්තයක්ඇතුළක් කරනවා ඒ වන විට සිට්න අගමැතිවරයා පළමිනි ජනාධිපතිවරයා බවට පත්වෙනවා කියලා. අන්න එහෙම ජයාර්ජය වර්ධන තමන්ගේ කූට බුද්ධිය පාවිච්චි කරලා චන්දයකට යන්නන්නේ නැතුව. ජනාධිපතිත් පුටුවේ ඉඳගත්තේ. තැන් මේ විවස්ථා සංශෝදරය. එක්දා සංන්සේ හැත්ත්‍යයාතේ ඔක්තෝබර්මාසේ විසිවෙනිදා. කතානායක ආනදු තිිස්සද අල්ලිස් අත්සන් කිරීම නිසා නීතියක් බවට පත්වනා. ජයාර් ජයවර්ධනට මේ සියල්ල කරන්ර ගත වු කාලයියකොප මනත්ව. එක්දා සංසේ හැත්ත හතේ ජුලි සි වෙක්දා. හමැතිවරන පැවැත්තුුණ ියුලු සිතුන් නි අමාත්‍ය මඩලිය දවරුම්දුන්නා අගෝස්තුමාසේ හයවැනිදා පර්ලිමේන්තු රැස්ව වුණ, සැප්තැම්බර්මාසේ දහත්තරිදා සංශෝධනය දිරිපත් කළලා ඔක්තෝබර්මාසේ දහතරවැනිදා සංශෝධනය විවාදයට ගත්තා. ඒමාසෙම විසිවැනිදා සවස පහයිද්දොල හට කතාානායක ආනදතිසද අල්ලිස්න් මේ සංශයෝධලට අත්චන් තැබීම නිසා නීතියක්ත් බවට පත්වුණ. මේ තරම් කෙටිකාලයක්. ඇතුළත flexibilityव्यеваस्तावे மூlika. ස්වභාවය වෙනස් කරන ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනයක් ජයාර් ජයවර්ධන ඉතාම අසීලාචාර ආකාරයට සම්මත කරගත්තේ අන්න ඒමයි. තැන් මේ පිළිබඳව එක්සත් ජාතික පක්ෂේ අයට එෙත් නැත්ත ම මෙක්සත් ජාති පක්ෂ හිතවාදීන්ට තර්කතියනට පුළුවන් ජනාධිපතිවරණයක් තියහාන්ිග තව සල්ි වීදගෙනවානනි කාලය නාස්ති වෙනවානි ඒ නිසාහෙම කරන්න ඇති අනික එකෙති හත්ත හතේ මැතිවර ජයාට බලය ලැබිලාතිබරල යනාදී පදනමක් නැති තර්ක ඉදිරිපත් කරනට ඉඩ තිබෙන. හැත්තැ හැතේ මැතිවරණෙන් චේයාට ජනවරමක් ලැබුණු බව ඇත්ත. එහත් ඒ ජනවරම ලැබුණේ ඔහුව ජනනාධීපති කරන්නට නොවයි. එක්සත් ජාතික පක්ෂේ ආණ්ඩුවක් පේහිටුවීම සදා. J.R ප්‍රජාතන්ත්‍රවාදයම පා වෙච්චි කරලා ප්‍රජාතන්ත්‍ර විරෝධී විදියට වැඩකරපු පලමිනිි අවස්ථාවතමයි මෙන්න මේ ව්‍යවස්ථා සංශෝධනේ. ඔක්්‍රබර්මාසය විසිවෙනිදාම අලුත් ආණ්ඩුකම වස්ථාව සඳා තේරීම් කාරකසභාවක් පත් කරන්නට පාර්ලිමේන්තු යෝජනාවක් සම්බත කරගත්තා. නැම්බර්මාසිතුන් එනිදා ඒ තෙරීම් කාරක සභාවට යෝජිත නම් ප්‍රකාශයට පත්කරු ලැබවා මෙන්න. ම් ැයිස්තුව. ්‍රී ලංකා ජනරජ ආ්ඩුකම යවස්ථාව සහ අමිටුව වෙනස් කළ යුතුයි සලකන වෙනත් ලික්ිත නීති, තංශෝධන සලකාවෙලීම සඳහ වූ තේරීම් කාරක ස භ, JRජය වර්ද සභාපති, ආ ප්‍රේමදස ලලිත් ඇතුළත්තුදලි කාමිනි දිසානායක, රොනිදමැල්, දේවනායකம், MH9 මරිකාார், සිරිමාවූ බണ්ඩාරණයක, මයිත්‍රිපලසේ නායක සහ එස්තොන්ඩමාන්. ඇත්වශයෙන්මජයාර් එවැනිත තේරීම් කාරක සභාවක් පත්කරන්නට කටයුතු කළේ තමන් ආණඩුකම විවස්ථාව සංශෝධනය කිරීම සලා විදිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන බව පිටට පේන්. එහෙත් ඔහු කූට විදිට හොරාර පදාගෙන ජනාධිපතිපුටුවේ ඉඳගත්. මේ සංශෝධනය අනුව පළමිණ ජනාධිපතිවරයාගේ නිල්ලකාලය ආරම්භවෙන්නේ එක්දා සංසය හැත්තැ අටේ පෙබරවාරි හතර වැනිදා කියත් මේ සංශෝධනය තුළ ඇතුළත් වෙලා තිබුණා. ඒ අනුව මාසතුනකට පස්සේ උදාමනා එක්දා සංසය හැත්ත අටේ පෙවරවාරි මාසේ හතර වැනිදා එදා විශේෂ දවස තුමක්ද ඒ විශේෂත්ව. එතෙක් දවස්. ලංකාව ජනරජයක් බවට පත්වීම නිසා සැමරූ ජනරජදිනය වෙනුවට නැවතවතාවක් පෙබරවාරි හතරවැනිදා නිදහසුත්සය පාත්තන්නට පටන් ගත්තේ අන්න එදා. මෙන්න මේ නිදහස් උලලට සමගාමීව පළමයනි විධායක ජනාධිපතිවරයා දියුරුන්දීමේ උත්සවයතුන් ගාලුම්ුවදර පිටියේදී පැවැත්වනා. අගවිනිස්සුරු නෙවිල් සමරකෝන් ඉදිරියේ දී ජනිියස් ්‍රචට් ජැවර්ධන, ශ්‍රී ලංකා ජනරජයේ පළමයනි විදායක ජනාධිපතිවරයා වශයෙන් දියවරුම් දුන්නා. තවත් අනවරණයක් සමග මීලක වීඩය වන්න අපි හම වූ. මම ධර්මස්ලිකා රල්සම්.